මගේ ප්‍රමාන්තයනි උන්වහන්සේ අද මහා බරපතල කියමනක් කියන ඔබට මට ඔබ මුලා වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය ගැන දන්නේ නැති නිසා සහ උන්වහන්සේගේ බලය ගැන දන්නේ නැති නිසා ඔබ වචනය දන්නවා නම් බලය දන්නවා නම් ඔබ මුලා කරන්න කාටවත් බෑ මගේ ප්‍රමාන්තයනි ඔබගේ මගේ ජීවිතයේ ඒ වචනය සහ උන්වහන්සේගේ බලය දෙවියන් වහන්සේගේ වචනය සහ බලය ඔබ මම අත්දැකීමෙන් අයිති කරගෙන ගමන් කරන්න ඕන තැන දැන් මේ තැනදී මතක තියාගන්න උන්වහන්සේගේ වචනය බලය අයිති කරගත්තා කියලා ඔබගේ ජීවිතය සුඛිත මුදිත වෙන්නේ නැහැ ඒ කියන්නේ උන්වහන්සේ ඉන්නේ ඔබ කියන දේ කරන්න ඔබව සැප පහසු කරන්න ඔබව සුන්දර කරන්න නෙමෙයි හැබැයි ඔබ ජීවත් වෙන්නේ ඔබ ජීවත් වෙන අරගලය අස්සේ ස්වාමීන් වහන්සේගේ වචනය සහ බලය අයිති කරගෙනයි ඔබට ඉන්න ආරාධනා කරන්නේ. අද ඔබ පළවෙනි කියවීම කියවද්දි එක සුන්දර තැනක් තෝබිත්ගේ පොත තෝබිත් ඇවිල්ලා යහපත් ධර්මිෂ්ඨ මිනිස්සෙක් ඒ තෝබිත්ගේ ජීවිතය අපි දකිනවා තෝබිත් යහපත් දේ කරන්න ගිහිල්ලා තමයි ගොඩාක් වෙලාවට ප්‍රශ්න වෙන්නේ. ඒ තැනදී මගේ ප්‍රේමවන්තයනි අපි තුන්වෙනි වගන්තිය එක තෝබිත් එකේ තුනේ කතා කරනවා තෝබිත් වන මම මගේ මුළු ජීවිත කාලයේදී සත්‍ය වූ මාර්ගයේහිද සත්ගුණවත් සේවාවෙහිද යෙදී සිටියමි මගේ ප්‍රේමවන්තයනි දැන් මෙතනදී තෝබිත්ගේ ජීවිතය දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න මහා දෑබර අත්දැකීමක ඉන්නදී තමයි තෝබිත් අන්ධ වෙන්නේ සතෙක්ගේ කුරුල්ලෙක්ගේ බෙටි ඇහැට වැටිලා අන්ධ වෙලා ඊට පස්සේ තෝබිත්ගේ ජීවිතේ බිඳුවටම වැටිලා ඉන්න තැනක දැන් මේකෙන් අපි අයිති කරගන්නේ මොකක්ද උනාසගේ වචනය බලය කියලා කියන්නේ ඔබව අරගල ප්‍රශ්න වල යන්නේ නැති අත්දැකීමක් නෙමෙයි ඒක ඇවිල්ලා දැන් උනාසේ අත්දකිනවා නම් අපිට කරදර වෙන්නේ නැහැ උනාසේ විශ්වාස කරනවා නම් ප්‍රශ්න වෙන්නේ එහෙම එකක් නෙමෙයි ප්‍රශ්නය කියලා කියන්නේ ඔබව ප්‍රශ්නෙන් අයින් කරන කෙනෙක් නෙමෙයි තැනක් නෙමෙයි ප්‍රශ්නය ඇතුලේ ගින්න ඇතුලේ ස්වාමීන් වහන්සේ කතා කරනවා ඒක ආද අපි දකින්නේ මෝසස්ට ගිනි ගන්න පඳුරෙන් කතා කරපු තැනන් වහන්සේ මෝසස්ටගේ ගිනි ගන්න පඳුරෙන් කතා කරනවා කියලා කියන්නේ පඳුර ගිනි ගන්නවා ගිනි ගන්න නැත්තේ නෑ පඳුර ඇවිලෙනවා මගේ ප්‍රමාතනේ පඳුර ගිනි ගන්නවා හැබැයි ඇවිලෙන්නේ නෑ ප්‍රශ්නේ ඇතුලේ ඔබ ඉන්නේ ශද්‍රක් මේෂක් අබෙද්නෙගෝ දානියල් තුනේ අපි කී හතරේ කියනවා වගේ ශද්‍රක් මේෂක් අබෙද්නෙගෝ ගිනි ගන්න පඳුර ඇතුලේ ඉන්නවා හැබැයි ගිනි ගන්නේ නැහැ මගේ ප්‍රමාන්තනේ අද අපි අයිති කරගන්නේ ඔබට මට අයිති කරගන්න ආරාධනා කරන්නේ එවැනි අත්දැකීමක් එක්ක ඔබගේ මගේ ජීවිතයේ අරගල අස්සේ ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා ඒ අරගල ඇතුලේ අයිති කරගන්න ඒ අරගල ඇතුලේ ස්වාමීන් වහන්සේගේ වචනය සහ බලය අයිති කරගන්න තැනකට උන්වහන්සේ ඔබට මට ඇරයොම් කරන්නේ මගේ ප්‍රමාන්තනේ අද අපි දකින්නේ තෝබිත්ගේ ජීවිතය තෝබි බින්දුවටම වැටිච්ච තැන දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ මූණ මගෙන් අහක් කරගන්න එපා වහන්සේ මගේ ජීවිතේ ගන්න සාරා කියද්දි තෝබිත්ගේ ජීවිතේ තෝබිත් බින්දුවටම වැටිලා එතනින් සාරා කියද්දි ඒත් යහපත් කාන්තාවක් ඇය විවාහ වෙනවා හත්වතාවක් විවාහ වෙද්දි මගේ ප්‍රමාන්තේනි හත්වතාවම විවාහ වෙද්දි හැබැයි සාරාගේ ප්‍රශ්නය සාරාට ආදරය කරනවා යක්ෂයෙක් සාරාට ආදරය කරන යක්ෂය ඇවිල්ලා අස්මුදේයියුස් ගොඩක් වෙලාවට යක්ෂයා විශ්වාස කරන අපි පෞල් ජීවිත කඩන යකා කියලා එක එක යක්ෂයෝ ඉන්නවා බෙල්සෙබුල් ලුසිෆර් මේ ඔක්කොම එක යක්ෂයෝ ගොඩාක් ඉන්නවා බයිබලේ කතා කරන මේ අස්මදේවුස් කියන යක්ෂයා මගේ ප්‍රමාන්තේනි පෞල් ජීවිතවලට අරගල පීඩා කරන යක්ෂෙක් විදිහට අපි සැලකනවා අස්මදේවෝ මොකද කරන්නේ සාරාට ආදරය කරන නිසා සාරා විවාහ වෙලා රාත්‍රියේ අඹ සැමිය විදිහට එන්න කලින් යක්ෂයා මරනවා ස්වාමියා හත් දිනකම මරනවා. සාරාගේ ජීවිතේ කරන්න බෑ. ඒ කියන්නේ ඒ තැන දරා ගන්න බෑ.
තුර සාරාට දොස් කියන්නේ සාපලද්දයක් විදියට මගේ දැන් ඊට පස්සේ ප්‍රොපෝසල් දකිද්දි මිනිස්සු දුවන්නේ නැති ආන්නේ අම්මෝ කියලා සෙරනාද කියන්නේ මගේ මේ මාතේනේ අද නම් අස්මදේවුස්ලා නේද අස්මදේවුස්ලා අද උන් තරම් ඉන්නවා ඒක පෞල් ජීවිත පෞල් උනායි කියලා අවුලක් නැහැ ඒ අස්මදේවුස්ලාට මේක බඳින්න ඉස්සරහම ඇරින් ඒක නිසා විවාහය කියන එක තුළ අවිශ්වාසවන්ත වෙන තැන් උන් තරම් ඉන්නවා අස්මදේවුස්ලා නිකන් හෝල්සේල් එකේ ඉන්න විවාහය කියන තැන එහෙම එච්චර පහත් තැනකට වැටිච්ච සමාජය මගේ ප්‍රමාන්තනේ ඒ තැනදී සාරා දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා දැන් සමා වෙන්න සාරා හිතනවා මම එල්ලිලා මැරෙනවා කියලා කාමරෙට ගිහින් ජීවිතේ අපි සමහර තැන් යනවා දරන්න බැරිවම දරන්න බැරි තැනක වැටෙන මැරෙන්න හිතන මගේ ප්‍රමාන්තනේ ඔබට ඒ කියන්නේ තව නම් යන්න බෑ මේ දවස්වල ගොඩාක් මැසේජස් සමහර වෙලාවට එනවා දරු ගොඩාක් කතා කරලා කියනවා ෆාදර් ජීවිතේ නැති කරගන්න හිතනවා. ඒ කියන්නේ මේ ටෙන්ෂන් එක ප්‍රෙෂර් එක ජීවිතේ මේ අතුලේ ප්‍රශ්න දරා ගන්න බැරිව. මගේ ප්‍රමාදනේ මේක ජීවිතේක තැනකට අපි වැටෙන තැනක්. හැබැයි තෝබිත් කී ජීවිතේ අපි දකින තෝබිත් යාඥා කරන දෙවියන් වහන්සේට මගේ ජීවිතේ ගන්න ස්වාමිනී. සාරා සාරා ගිහිල්ලා යා මැරෙන්න හදද්දි යා මැරෙන්න හදන තැනදී එයාට මතක් වෙනවා. එයාට මතක් වෙනවා මට අයිති නැහැ මේ ජීවිතය මට අයිති නැහැ මාව මගේ ජීවිතේ නාස්ති කරගන්න මුල් කිතුන සම්මුල සභාවේ මුල් කාලවල සියලු දිවි හානි කර ගැනීම කරගත් කෙනෙක්ට කනත්තවත් දුන්නේ නැහැ මගේ ප්‍රවාදය ඒගොල්ලෝ ඒක සම්පූර්ණයෙන්ම ඒක බරපතල පාපයක් විදිහට හැබැයි අද අපි එහෙම කරන්නේ නැහැ ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපර සියලු දිවි හානි කරගන්න කියලා ආනේ අපි හොඳ වෙලාවට පාද නැද්ද බලාගෙන ඉති කියන ක නැද්ද අද අපි සලකන්නේ සිය ජීවිත තමුගේ ජීවිතය හානි කර ගන්න යනවා කියන මානසික තත්වෙදි එයා යාගේ සාමාන්‍ය සෙන්සස් වල සාමාන්‍ය ඉන්න තැන එයා ඉන්නේ නැහැ ඔය මැරෙනවා කියන අය මැරෙන්නෙත් නැහැ මගේ ප්‍රේමාන්තේ තේරෙනවද කියන එක මැරෙනවා කියන එක ආයුධය කියලා බය කරනවා ඒ නිසා ගොඩාක් දෙනෙක් ඔය මම මැරෙනවා මැරෙන ඔයා නැත්තම් මම මැරෙනවා කියද්දි කොමත් ගණන් ගන්න එපා ඇච්චර තේරෙනවද කියන එක ඒ ඇවිල්ලා සීනි බෝල කතන්දර මැරෙන මිනිස්සෙක් කිය කී ඉන්නේ නැහැ අමු ජීවිතයක තැනකට එනවා එක තැනක ජීවිතේ දරන්න බැරි වේදනාවකදී මැරෙන්න ශක්තිය ගොඩාක් අය කියන සමහර වෙලාවට මට මැරෙන්න ගටක් නැහැ ෆාදර් ඒ කියන්නේ මට මැරෙන්න බයයි ඒ කියන්නේ මට මැරෙන තැනකට යන්න බයයි නැත්තම් මම මැරෙනවා ඇත්තටම මගේ ප්‍රමාදිනේ මැරෙන්න නෙමෙයි ඔබ බය වෙන්නේ ඒ කියන්නේ මැරෙන්න ගටක් ඕනේ නැහැ මැරෙන්නේ ඒක ඇවිල්ලා එන පහත් මානසික තත්ත්වය ඔබට ගැට ඕනේ ඔබට ශක්තිය ඕනේ ජීවත් වෙන්න මැරෙන එක ඒක මැරෙන එක ජීවිතේ දුර්වල මනුස්සයා තමයි මැරෙන්නේ ඔබට මැරෙන්න බැරි නම් කරපුතුල ශක්තියක් තියෙනවා සාරා කෑගාලා කියනවා ස්වාමීනි මට අයිති නැහැ ඔබ වහන්සේ ගන්න මගේ ජීවිතේ මගේදී ඔබ වහන්සේ ගන්න ජීවිතේ අයිතිය උන්වහන්සේට අයිතිය අද අපි කතා කරන්නේ උන්වහන්සේ මලවුන්ගේ දෙවියන් නෙමෙයි ජීවතුන්ගේ දෙවියන් ජේසු මෙතන කතා කරන්න හේතුවක් තියෙනවා මගේ ප්‍රේමත්වයට උන්වහන්සේ කතා කරන්නේ සද්දිසිවරුන්ට සද්දිසිවරුන් ඇවිල්ලා එයාලා විශ්වාස කරා මරණයෙන් පස්සේ ජීවිතයක් නැහැ කියලා එයාලා මෝසස්ගේ ව්‍යවස්ථාව කොම් පිළිපැත්ත හැබැයි සද්දිසිවරු අයිති කරගත්තේ මරණයෙන් පස්සේ ජීවිතයක් නැහැ ඒ නිසා මේ ලෝකෙ විතරයි දැන් ජේසු ගාවට එක එක චැලෙන්ජස් අරන් එද්දි සද්දිසිවරු මේ චැලෙන්ජ් එක අරන් එනවා මොකක්ද ඔබ මේක ඉගෙන ගන්නට ඕනේ ඒ කියන්නේ එක පිරිමේ මේ සාරාගේ කතාව ඇත්තටම සාරාගේ ජීවිතය වෙච්ච දේ එක 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 සහෝදරයෝ හත් දෙනෙක් ඉන්නවා මෝසස්ගේ ව්‍යවස්ථාව කියනවා එක සහෝදරයෙක් මැරුණොත් එහෙම දරුවෝ නැතුව ඒ බිරිඳව දෙවනි සහෝදරයා විවාහ කර ගන්නට ඕනේ එතකොට යාලා ප්‍රමේයක් හදනවා මොකක්ද ප්‍රමේය උපකල්පනය කරනවා මේ හත් දෙනාම මැරෙනවා දරුවෝ නැතුව අන්තිමට බිරිඳත් මැරෙනවා ස්වර්ගයට ගියාම මරණයෙන් පස්සේ එයා කාගේ බිරිඳද කියලා මගේ ගාවට පොඩි ළමෙක් ඇවිල්ලා අහුවා
කුම්බියේ කුයි අලියේ කුයි කසාද බඳිනවා කසාද බඳලා අලියා අකුම්බියා අලියා රට යනවා අලියා රට ගිහිල්ලා වයිෆ් කුම්බියා ඉතින් රට ගිහිල්ලා අවුරුදු අවුරුද්දක ඉඳන් පස්සේ එද්දි අලියාව පිළිගන්න කුම්බියෝ කුම්බියෝ ලක්ෂ ගාණක් එයාපෝට් එකේ ඉන්නවා අලියා කොහොමද තමුගේ වයිෆ් කුම්බිච්චිම හොයාගන්නේ කියලා මම ඉතින් ඔළුව දකල් පුරාගෙන කල්පනා කරා බලද්දී මොකක්ද අලි පැටියෙක් වඩාගෙන ඉන්නලු කුම්බියා කුම්බියා එයාගේ වයිෆ් අලි පැටියෙක් වඩාගෙන ඉන්නවා කියලා දැන් සද්දිසි වරුයිලා අහනවා එතකොට ස්වර්ගයේදී කාගේ වයිෆ්ද වෙන්නේ කියන්නේ A B C D E F G එතන මොකද වෙන්නේ සහෝදරයෝ ඉන්නවා දැන් හත් දෙනාම බඳනනේ හත් දෙනාටම ළමයි නැහැ දැන් යාළුවර තර්කයේ ගේන්නට උනේ මොකක්ද මරණයෙන් පස්සේ ජීවිතයක් නැහැ ඒක තමයි තර්කය මගේ ප්‍රමාණතනේ ජේසු කතා කරලා කියනවා මුලා වෙලා තියෙන දෙවියන්ගේ වචනේ දන්නේ නැහැ දෙවියන්ගේ බලය දන්නේ නැහැ එකක් තමයි වචනේ ඔබ දන්නවා නම් වචනේ තුල හරි උත්තරය ඔබට තියෙනවා ගොඩාක් වෙලාවට මූලධර්මවාදී සභා වල බාගෙට වචනයක් අරගෙන ඔබ වරවට්ටනවා බාහිරියට වචනේ දන්නවා නම් ඔබට උත්තර දෙන්න පුළුවන් හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා බාගෙට දැනගත්තම අවුල් හරියට බයිබලේ දන්නේ නැත්තම් ඔබ මුලා වෙනවා මගේ ප්‍රමාණතේ බයිබලේ මුලා කරනවා බයිබලේ වචනයම අරගෙන මුලා කරනවා ප්‍රොස්පිරිටි ගොස්පල් එක එක තැන මගේ ප්‍රමාණතේ මේ කාලේ වැක්සින් එක අරගෙන මේක 666 කියලා මේක විකාරයක් කතා කරලා මිනිස්සුන්ට බය කරන තැනකට අරන් ආවා 666 කියන එක තේරුමක් තියෙනවා ඒක මගේ ප්‍රමාණතේ සංඛ්‍යාවක් නෙමෙයි කී අදහසක් තියෙනවා ඒක 666 කියලා දාගත්තේ 666 කියලා දාන්නේ ඒක රෝම අධිරාජ්‍යයට සාපේක්ෂ කරන නම මොකද ඒ සංඛ්‍යාවත් එක්ක අකුරක් තියෙනවා සංඛ්‍යාවට අගයක් තියෙනවා ඒක තේරුමක් තියෙනවා මම මොබිටෙල් එකේ නම්බර් එක මගේ ගන්න අවුරුදු මගේ දරක් ගානකට ඉස්සෙල්ලා උපහාර පැකේජ් එක ගන්න මගෙන් ඇහුවා ෆාද මොන නම්බරේද ඕනේ කියලා නම්බර්ස් ගොඩක් තිබ්බා ඊට පස්සේ දැන් මගේ නම්බර ඇවිල්ලා මගේ නම්බර ඇවිල්ලා මොකක්ද දන්නවද නම්බර 10 නෙමෙයි මොකද්ද not 71 3 6 6 6 6 6 6 3 double 6 double 6 double 3 බයිබලේ දන්නව නම් හරියට මුලා වෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ දැන් අවුරුදු 10ක් අවුරුදු 13ක් ස්වාමි වෙලා කිසිම තාම 666 කියලා මොකුත් දෙලා නැහැ නේ නම්බර ඉන ඒ නම්බරය හරහා ජීවිත ගොඩාක් ගලවනවත් එක්ක මගේ ප්‍රමාණතේනි ඔබ මුලා වෙන්නේ දේව වචනය දන්නේ නැති නිසා දෙවනාස්ගේ බලය දන්නේ නැති නිසා පරිකර පටලගෙන උනාසෙ කතා කරලා කියනවා බලන්න ලස්සන උනාසගේ තර්කය උනාසෙ ගන්න තර්කය තමයි මෝසස්ට ගෙන ගන්න පඳුර අස්සේ කතා කරලා මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ මෝසස්ගේ දෙවියන් වහන්සේ ඊසාගේ දෙවියන් වහන්සේ කියලා කියද්දී දෙවියන් වහන්සේ පළවෙනි තර්කය දෙවියන් වහන්සේ මැරිච්ච කෙනෙක් නෙමෙයි එහෙනම් ඒගොල්ලොන්ට කතාවක් නැහැ දෙවියන් වහන්සේ මළ දෙවි කෙනෙක් නම් වැඩක් නැහැ එතකොට යාලා විශ්වාස කරා දෙවියන් වහන්සේ ජීවමානයි කියලා එතකොට මම ආබ්‍රහම්ගේ දෙවියෝ ඊසාගේ දෙවියෝ ජාකොබ්ගේ දෙවියෝ කියලා කියද්දී බලන්න තර්කය එයාලා දෙවියන් වහන්සේ මළවුන්ගේ දෙවියන් කෙනෙක් නෙමෙයි ජීවතුන්ගේ දෙවියන් වහන්සේ එහෙනම් ආබ්‍රහම් ඉන්නවා ඊසාක් ඉන්නවා ජාකොබ් ඉන්නවා මැරිච්ච අයට මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවා කට උත්තර නැහැ ගායට එයාලා මුලා වුණේ දෙවියන්ස්ගේ වචන දන්නේ නැති නිසා බලය ඒ කියන්නේ දෙවියන්ස්ගේ බලය දන්නේ නැත්තේ කොහොමද දෙවියන් වහන්සේට මලවුන්ව නැගිටවන්න පුළුවන් කියන බලයලා දැනගෙන හිටියේ නැහැ. මගේ ප්‍රමාණතනේ ආද උන්වහන්සේ ඔබට මට කතා කරන දයාබරව. ඔබට මට ඉන්නේ ජීවනයේ ස්වාමින් වහන්සේ. ජීවිතය සහ ජීවනය අතර වෙනසක් තියෙනවා. ජීවත් වුණාට ජීවනය ඔබට නැහැ. ජීවනය තියෙන්න ප්‍රසුද්ධාත්මය අනු ඉන්න ඕනේ. ජීවිතේ ප්‍රශ්න අරගල වේදනාවේ බිඳුවට වැටෙනවා.
ස්වාමින් වහන්සේ බින්දුවට වැටෙන තැන මගේ ප්‍රමාණිත ඔබ විශ්වාස කරන්න මගේ ස්වාමින් වහන්සේ ජීවමානයි මරිච්ච දෙවි කෙනෙක් නෙමෙයි මරණය මරලා උත්ථාන කළ ස්වාමින් වහන්සේ තෝබිත් ගෑස් වල අන්ධකම යවන්න උන්වහන්සේ පත් කරනවා රපියෙල් කියන දේව දූතයාව රපියෙල් අන්සානේ තෝබිත් සුව කරන්නේ මාළුවෙක්ගෙන් මාළුවෙක්ගෙන් මාළුවා උත්ථාන වෙච්ච ක්‍රිස්තුස් වහන්සේ අපි සම්බන්ධක මාළුවා අපි සමාන කරනවා ජේසුට ඒ කියන්නේ අවසානයේ ඔබ මාව ඔබට මට ජීවනය දෙන ක්‍රිස්තුස් වහන්සේ කියන එක දෙවන වහන්සේට ඇහෙනවා තෝපිත්ගේ ආඥාවයි සාරාගේ ආඥාවයි දෙවන වහන්සේ රපියෙල්ව පත් කරනවා යක්ෂයාව මරන්නත් තෝපිත්ගේ අන්ධභාවය අයින් කරන්නත් ඊට පස්සේ එයාලා දෙන්න සාරා උඩුමහලෙන් බහැලා එද්දී තෝබියස් තෝබිගේ පුතා සාරාට නියම කරලා හිටිය කෙනා හමු වෙනවා මගේ ප්‍රමාන්තයේ ජීවනයේ ස්වාමින් වහන්සේ ඔබගේ මගේ ජීවිත ඒ සාරාගේ ජීවිත මරණ හතක් වෙලා කාල කන්නේව කමේදී උන්වහන්සේ මරණ හතම පහු කරලා සාරා වෙනුවෙන් නියම වෙච්ච තෝබියස්ව දෙනවා අස්මදේවස්ව මරනවා මරලා තෝබියස්ට तो सारा बार देना विश्वास करन उबगे जीवित पुतकना नव कथा वकना ओए नव कथा वे ओए अरगल कार्य रिपीट टिक पेरलेन नमोने स्वामीनासी अवसाने सनिटवान कले इवराई ओए पीट टिक पेरले इवराई पासे उडवासे के अलुत देख तेनवा अपि हमम मे काले यान्ने अरगलयक තෝබිත්ලා වගේ අන්ධ වෙලා සාරාලා වගේ මරණ බයත් එක්ක ජීවිතේ අරගල ප්‍රශ්න වේදනාවන් ගොඩක යනවා අදහන්න ඔබගේ මගේ දෙවියන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි ජීවතුන්ගේ දෙවියන් වහන්සේ කියන එක මොසස් ගිනි ගන්න පඳුරෙන් කතා කරපු ස්වාමින් වහන්සේ මොසස් කතා කළා කියන මගේ ප්‍රමාණිත උපත් කතා පොතේ අපි දකිනවා ඔබගේ පාවහන් ගලවන්න ඔබගේ පාවහන් ගලවන්න ඒ කියන්නේ पावान दान आईती नेते वहाल एक्टा एक अभी दाखिने अकीकर पुत्रया गेदर एदी थात्ता सनल्स देगा लैस्टिकर लतियाने पावान लैस्टिकर नौ पकल वहाल एक्टा पावान ने है दर्रु एक्टा युरु में थियाने मेतन खता कल किया नौ स्वामीन वहां से इसरा वहाल एक्वेन बगी आरक्षा वाते रला एक गिनी गान पंदुर असट लंग विला बलन बगे आरगले अतुले स्वामीन वहां से बट खता करनो මොසස් තකන්දවි මම්බෙන්නේ ගිනි ගන්න පඳුර ඇස්සේ සුද්ධාත්ම ගින්න සුද්ධාත්ම ගින්නෙන් ඔබ පුච්චෙන්නේ නෑ මගේ ප්‍රමාන්තනේ ඔබ විනාශ වෙන්නේ නෑ රාගික ගින්න මාංශයේ ගින්නෙන් ඔබ විනාශ කරනවා සුද්ධාත්ම ගින්නෙන් ඔබ දල්වනවා ස්වාමීන් වහන්සේ අරගලේ හරහා ඔබට කතා කරනවා ඔබ මගේ ස්වාමීන් වහන්සේ ජීවනයේ ස්වාමීන් වහන්සේ जीवन दायक स्वामीनासे उनासे जीवनेश्वर रयानन मगे अरगलेट वडा महा इहलेन उनासे इन्न बा विश्वास करन आयति करगन अदा गन देव वचने दनगन देनासके बाले आयति करगन मुला नवन्नट वग बला गन स्वामीन वहन्से ओबगे जीविते पुरावटम ओबगे अरगले स्वामीनासेट ओसवद्दि ए हरहा तोबित्त स्वामीनासे कथा करा साराट कथा करा मोसेस्ट कथा करा ඔබට කතා කරනවා ජීවනදායක ස්වාමීන් වහන්සේට ජීවනේශ්වරයන්න්ට අපි ජීවිතය ඔප්පු කරලා අද මේ ආගිය අපි ආඥා කරමු ප්‍රමාණතේ